Net News. අයිබෝවන් මධ්‍යචර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වේරකෝන් ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල net news සිරස්තල සනත් නිශාන්තගේ මරණය ගැන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සැකයක් राज्य मातिवरियामांड दिवि अहिमियू पोलिस कोस्तापल वर्ट उसस्वीमाक ऑनलाइन पनते नोपेने नानतुर पाटली पलंवारत हेलिकराय इतिहासे पलंवारत पौद्गलिकांशी अल्लस वेटली मेरंबे इस्राएले गेन जात्यांतर अधिकरने नियोग्याक नेट न्यूज उबवेनुएन दिवि हिमियन සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට මරු කැඳ වූ රියනතුර සම්බන්ධයෙන් මේවන විට සැකයක් මතුව තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුර අනතුරට පෙර දිනේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබූ සටහනක් හේතුවෙන් උපුටා ගැනීමයි. හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමාමහා නිවන්සුව කියලා තිබ්බොත් උඹලට හිතන දේ කියන්න යමං. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න හරි ආසයි. උපුටා ගැනීම අවසන්. අනතුරට පෙරදා ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක පළ කර තිබූ මෙම සටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි සැකයට මතුව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මරු කැඳ වූ රියනතුර කුමන්ත්‍රණයක් දැයි සැක මතුවන බවයි අදාළ මන්ත්‍රීවරුන් අතර කතාබහට ලක්ව ඇත්තේ. මෙතරම් භව ප්‍රාප්ත සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ රතේ පැද වූ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. වැලිසරම හෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාර රියදුරා පෙබරවාරි 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. අනුතරින් තුවාල ලැබූ එම රියදුරා රාගම ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අනුතර සිදුවන අවස්ථාවේ ජීප් රථය 60 කිලෝමීටර 150කට ආසන්න වේගයකින් ධාවනය වූ බවටයි ඔහු පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් වන්නේ. ජීප් රථයේ කන්ටේනරේ පසුපස ගැටීමෙන් අනුතර පෙරේදාලියම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රියනතුරෙන් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා මිය ගියා. රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රභූ ආරක්ෂක රාජකාරියේදී සිටි එම පොලිස් කොස්තාපල්වරයා සැරෙන් නිලයට උසස් කර තිබෙනවා. ඒ පසුගිය 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව පශ්චාත් උසස් වීම පදනම යටතේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එම උසස් වීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවසුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ ආන්දෝලනයට තුඩදී ඇති පනත් කෙටුම් පත ක්‍රියාත්මක වීම හරහා රට තුළ නොපෙනෙන අනතුරක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක පවසනවා. මාධ්‍ය නියාමනයේ සඳහා නීති ගෙනෙනවා වෙනුවට අවබෝධතා ගිසුමක් කරහා ඊට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර හැකිව තිබූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එනෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වමින් මේ දවස්වල හැමෝම කතා වෙන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය ගැන. දේශපාලන චරිතයක් විදිහට ඔබට ඔහුගේ අභාවය ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මම එතුමාගේ මේ හදිසි අභාවය ගැන අපේ කනගාටුව පළ කරනවා. අපි දැක්කා එතුමාට නොඑක් ආකාරයෙන් එතුමාගේ හැසිරීම පිළිබඳව, දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් යම් අයගේ අපහාසාත්මක විවේචන පළ වෙලා තියෙනවා. ඒවා නිකන් අහසේ වෙච්ච සිදුවීම නෙවෙයි, ඒවා යම් යම් හේතු නිසා සිදුවීම්. ඇත්තටම ඔහු එක්තරා විදියකට මේ පසුගිය දශක දෙකක පමණ කාලය තුළ මේ රටේ ඇතිවෙච්ච දේශපාලන ක්‍රියාවලියක්, ඒ කියන්නේ ගම්වල ඇතිවෙච්ච පාදක දේශපාලන ක්‍රියාවලියක පත් වැලි ගල් දේශපාලනේ, එතනෝල් දේශපාලනේ, මත්කු දේශපාලනේ වැනි දේශපාලන ක්‍රියාවලිය කරහා මැරවර දේශපාලනයක් මතුණා. අනේ මැරවර දේශපාලනයේ පුතුරක් බවට ඔහු පත් වුණා. ඔහු විඳපු ප්‍රදේශයයි ඔහුගේ දේශපාලන නායකත්වයයි එක්ක. ඉතින් ඒ ගැන අපි කනගාටු වෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම් පත්‍ර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේක හරහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට කොයි වගේ බලපෑමක් ඇති වෙයිද? ඔවුන් හිතනවා නම් මේකෙන් මේක මේ සමාජයේ ඇති වෙලා තියෙන මේ කෝපය පාලනය කරන්න පුළුවන් කියලා එක ලොකු වැරදීමක්. ඊළඟ මැතිවරණයේදී 2022 මැයි 9 ජූලි 9 ඇති වුණාට වඩා භයානක ජන රළවේගයක් ඇති වෙන්න නියමිතයි. අනිත් පැත්තෙන් මේ පනත මගින් රටට ඉස්සෙල් සේවා මගින් ඩොලර් උත්පාදනයට තිබිච්ච මම් පෙට්ටියල් අහුරලා දාමල ආර්ථිකමය
अनाथ මේක සාමාන්‍ය ජනතාවට බලපානවා කියලා කිව්වට සමහර දේශපාලඥයෝ කියනවා මේ පොලිටිකල් කැම්පේන් කරද්දී ඔවුන්ටත් මේක බලපානවා කියලා. මේ ඔන්ලයින් පනත සම්මත කිරීම හරහා වැඩිම බලපෑම වෙන්නේ දේශපාලඥයින්ටද එහෙමත් නැත්නම් සාමාන්‍ය ජනතාවටද? නෑ මේක දේශපාලඥයන් හරියට අපේ චරිත ඝාතනය කරන්න මට ප්‍රචාර ඔය ඔන්ලයින් නැති කාලෙත් කළා. ඔය සමහර අද මේ ඔන්ලයින් පනත ගේන්න යන ප්‍රධානීන් මාධ්‍ය හිමිකාරයෝ හැටියට අනිත් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන්න අමු අමුවේ බොරු ඇටබාපු කට්ටිය विशेष आगमिक යම් අවබෝධතාවයකින් කටයුතු කළා අන්න ඒවා පුළුල් කරලා කාලයක් ගියාට පස්සේ උනේ මෙවැනි දෙයක් කරන්න එන්න නම් මේක රේ තනිකරම අර දැන් ආණ්ඩුව අත්අඩංගුවට අරන් ඉන්න රාඩ කල්ලියේ අවශ්‍යතාවය මත කරපු තවත් මෝඩ ක්‍රියාවලියක් මේකෙන් මහජන කෝපය තවත් වර්ධනය වෙනවා විතරයි කනින් කොනින් අපිට වාර්තා වෙනවා ඔබ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එක්ක ඉදිරියේදී එකතු වෙන සූදානමක් තියෙනවා කියලා සම්පූර්ණ අසත්‍ය කතාවල් මේ අපි රැලි කම්පිටි මාත් එක්ක දේශපාලනයට වෙනස් දේශපාලනයක් අපි කරන්නේ අපි බලාපොරොත්තු වෙන ඉතිරි කාලෙදී මේ රටට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ රටේ බඩු මිල කොහොමද අඩු කරන්නේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද නැත්නම් රටේ ඉතිරි මිල අඩු කරන්නේ කොහොමද කියන එක ඒ වගේම පතුම් අඩු කරන්නේ කොහොමද කියන එක මත පදනම් වෙලා යම් කිසි විධිමත් කාර්යභාරයක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඒ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා මේ රටේ සංවාදයක් ඇති කරලා ඒ හරහා පුළුල් ජනතා සංසන්දනයක් දේශපාලකෝයි නවීකාරක තව පරපුර අතරේ දෙමුහුන් සංසන්දනයක් ඇති කරලා ඒ හරහා කිසුම අපේක්ෂකකින් එළමෙන මහමැතිවරණයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණේ ඔබත් ජනාධිපති අපේක්ෂකෙක්ද? මුලින්ම මේ ලබන මාසයේදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ඒක අපි සාකච්ඡාවට භාජනය කරනවා. එකඟ වෙන පිරිස අතර අපි පුළුල් සංධානයක් ඇති කරගන්න. ඒ පුළුල් සංධානයේ මදි රටට සුදුසුම අපේක්ෂකයෝ ආ අපේක්ෂකේ අපේක්ෂකයා මහමැතිවරණයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. මේ රටේ පෞල්වාදී බලය ඒ වගේම මේ රටේ පියල්පැන මාක්ස්වාදී ධනවාදී මතවාද ඒ වගේම මේ රටේ පවතින මේ අශීලාචාර සල්ලි බලෙන් දේශපාලන බලයක උද්දාරා ගැනීම තේරෙහිව රටේ කුසලතාපූර්ණ පරපුර හරහා මේ රට වැටි තිබෙන වංකොලොත් භාවයෙන් අගාධයෙන් ගොඩ ගැනීම අරමුණු කරගත්ත දේශපාලන සංධානයක් තමයි අපි කරන්නේ. මේ ඔබ හදනවා කියපු සංධානයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට දේශපාලඥයෙක්ද එහෙමත් නැත්නම් නිර්පාක්ෂික අපේක්ෂකයෙක්ද? ඒක අපි මේ අවස්ථාවේදී බලමු. රතු කට්ට රතු කට්ට පණින්නට පෙර පණින්නට පෙර net news රතු කට්ට විශේෂාංගයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස නැරඹිය හැකි ආණ්ඩු විසින් ගන්නා තීරණ සම්බන්ධයෙන් ෂණික විරෝධතා මතුවන බවත් එවැනි විරෝධතාවලින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ආන්දෝලනයට තුඩු දී ඇති පනත් කිටුම්පත පිළිබඳව අදහස් දක්වමින් අන්වයි සමාජ මාධ්‍ය ගැන කිටුම්පත ගැන පනත ගෙනා කෑ ගැහුවා. මේක ඉවරයි දැන් මේ රටේ අදහස් ප්‍රකාශ කිරීම නවත්තනවා කිව්වා. ඇවිල්ලා එතන වාඩි වුණා කෑ ගැහුවා. දැන් ඒක සම්මත වෙලා ඉවරයි දැන් අමතක දැන් ඊළඟට ගේන්න යනවා ත්‍ස්තවාදී විරෝධ පනත. එතකොට කියයි මේ රටේ අයිතිවාසිකම් නැහැ මේ රටේ ඔක්කොම හිරිය දාන්න යනවා කෑ ගහයි නටයි බිම ඉඳගන්නේ ඊට පස්සේ ඒකත් අමතක වෙනවා. ඊට පස්සේ ගෙනාම ටීආර්සී මේක අධ්‍යාපනය ගැන නිදාස අධ්‍යාපනය නැති කරනවා කියයි කෑ ගහයි අමතක වෙනවා. ඒක තමයි. ඉතින් මේ දේශපාලන රට විසඳන්න බෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්.
මෙරට ඉතිහාසයේ පළමු වරට පෞද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධ පළමු වැටලීම අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් සිදු කර තිබෙනවා. ඒ නව දූෂණ විරෝධතා පනත මගින් පෙරවරුණු බලතලනුවයි. මෙම වැටලීම සිදු කර ඇත්තේ ලිංගික අල්ලස් ලබා ගැනීමට තත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. පෞද්ගලික හෝටලයක සේවය කරන මහවිලච්ඡේ ප්‍රදේශයේ කාන්තාවක් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. එෙහිදී දඹුල්ලේ පෞද්ගලික හෝටලයක ගණකාධිකාරීවරයෙකු සහ මානව සම්පත් කළමනාකාරවරයෙකු හබරින් ප්‍රදේශයේ හෝටලයක් තුලදී අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් දල කාන්තාවට ලබා දෙන 75% සේවා මුදල සම්පූර්ණයෙන් ගෙවීමටත් ඇයගේ සේවය ස්ථිර කිරීමටත් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ආගම් වලට අපහාස වන අයුරින් ක්‍රියා කරන සහ ප්‍රකාශ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඉදිරියේදී තවත් නීති සැකසිය යුතු බව නීතිඥ ප්‍රතිභා මහානාම හේව පවසනවා. ඔහු එබව පවසුවේ විවිධ පුද්ගලයන් විසින් ආගම් වලට අපහාස කිරීම සිදුවීම් දිගින් දිගටම වාර්තා වන බැවින් ඒවා වළක්වා ගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතින්නේදයි net news කළ විමසීමකදී. ඒ සම්බන්ධව තියෙන නීතිය තමයි 2007 සිවිල්නා දේශපාලන අයිතිවාසිකම් පනත එක සම්මුති පනත 2007 සිවිල්නා දේශපාලන අයිතිවාසිකම් අන්තර්ජාතික සම්මුතියෙන් ආව පනත තමයි 2007 සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත. මේ පනත ඉතාම පැහැදිලිව තියෙනවා තුන්වෙනි වගන්ති ඉඳලා ගත්තට පස්සේ යම්කිසි විදියකට සිදු කරනු ලබන ප්‍රකාශනයක් තුළ ආගම් කෙරෙහි වෛරයක් ක්‍රෝධයක් ඇති කරනවා නම් ආගම් අතර බෙදීමක් ඇති කරනවා නම් ඒ ප්‍රකාශන සම්බන්ධව ගත්තට පස්සේ අපි බලන්න ඕනේ කොච්චර ආකාරයට සමාජයේ කැළඹීමක් වෙනවාද කියලා. දැන් මේ පනත යටතේ පවා නඩු පෙවරීමේදී සාක්ෂි අවශ්‍යයි. මේ තුලින් බහුතරයකට ඒ හානියක් වෙලා තියෙනවද සිත්තවුලක් වෙලා තියෙනවද ඒ ආදී වශයෙන් සාක්ෂි තියෙනවා නම් ඔවුන්ට අපදෙන්නත් බෑ මහේස්ත්‍රාත් අධිකරණයක ඔවුන්ට විරුද්ධව නඩු විභාගයේ පවත්වන අනිවාර්යයෙන්ම අප ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කළා අදාළ පුද්ගලයන්ව අතරංගුවට ගන්නේ ඒ කරලා තියෙන ප්‍රකාශන මත. එතකොට මේ ප්‍රකාශන තුලින් කොතෙක් දුරට ආගමට ධර්මයට විශ්වාසයට ඇදහිල්ලද හානියක් වෙනවද කියන එක සාක්ෂිමකින් ඔප්පු කරන්න ඕනේ. ඒම ඔප්පු කරොත් තමයි දඬුවම් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට බලය පවතින බවද ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවා. කතෝලික දහම් වෙන්න පුළුවන් බුදු දහම් වෙන්න පුළුවන් ඕන දහමකදී ඒක ආරක්ෂා වෙන්න ඕනේ. ඉන්දියාවේ මේ සම්බන්ධව නීතිමනවල තියෙනවා වෙනත් රටවල තියෙනවා. අපි දන්නවා සමහර අවස්ථාවලදී ආගම් පිළිබඳව විරුද්ධව පොත් ලියපුවාට එන්න බෑ. ඒ රටවලට කවි ලියපු බංග්ලාදේශයේ තස්ලිමාන් අස්ලින්ට එන්න බෑ. සල්මන් රුෂ්දිද ඒ රටවලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව නීති රීති ගෙනෙන්න කලින් රෙගුලාසි ගෙනීමේ බලයක් තියෙනවා. ගරු බුද්ධ ශාසන හා සංසද කටයුතු ඇමතිතුමාට එතුමාට පුළුවන් රෙගුලාසි ගෙනල්ලා මේ සම්බන්ධව යම් පශ්චාත්තාපයක් වෙනවා නම් එයිදී සම්පූර්ණයෙන්ම ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන ආගම් අතර වෛර ඇති කිරීමේදී ඒ ගැන පැමිණිලි කරන්න ඕනේ. ඉතින් සමාජ මාධ්‍ය ගිය විදිහටම ගිය පළියටම කොහොමද ගන්නෙ පැමිණිල්ලක් ඉන්නේ? මේ පැමිණිල්ල අනුව තමයි ක්‍රියා කරන්නේ. එහෙනම් ලංකාවේ 105ක් විතර ගිහිල්ලා පැමිණිල්ලක් කරොත් මේ තුලින් අපේ සිත්වලට පත්වලා කියලා ඒ අය අත්අඩංගුවට ගන්න පුළුවන්. දැන් අපිට කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගිහිල්ලා ඒ පැමිණිල්ල කරනවා අනිත් පැමිණිල්ලට ඊට වඩා අඩු සංඛ්‍යාවක් ඉන්නේ. එතකොට ක්‍රියා මාර්ග ගන්න බෑ. ඒ නිසා මේක සාක්ෂි මත තමයි නැවත යන්න ඕනේ. බෙලන්විල රාජමහා විහාරස්ථානයේ විසින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් හෙට පැවැත්වෙනවා. මෙවර විශේෂඥ වෛද්‍ය කඳවුරක් සංවිධානය කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන බවයි බෙලන්විල රාජමහා විහාරස්ථානයේ ලේකම් ලසන්ත දර්ශන රත්නායක පැවසුවේ. මේ තුලින් ප්‍රදේශයේ වාසීන්ට මෙන්ම අවට ගම්මාති සියලුම දෙනාට ලෙඩ රෝග කීපයකටම අදාළ විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැහිලා අවශ්‍ය පරීක්ෂණ කරවගෙන ඒ
ඒ සඳහා අවශ්‍ය බේත් නොමිලේම ලබා ගැනීමේ අවස්ථාව සලසලා තියෙනවා මේක සෑම මාස 3කට වරක් පැවැත්වෙනවා විශේෂයෙන් අපේ විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුශාසනා සහ මඟ පෙන්වීම මත බෙල්ලන්විල විහාරස්ථානය සංවිධානය කරනවා මේ සඳහා net fm නාලිකාව ලබා දෙන ප්‍රචාරණ අනුග්‍රහයත් විශේෂයෙන් මතක් කරනවා හෙට උදෑසන 8ට බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට රතගාලේ පිහිටි ශ්‍රී සෝමරතන විස්රාමශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා ශ්‍රී වයස් භේදයකින් තොරව සියලුම දෙනාට සහභාගි වෙන්න පුළුවන් මේ තුලින් ECG පරීක්ෂණ දන්ත සායනය ඇස් කණ්ණාඩි ලබා ගැනීම ඇස් පරීක්ෂා කිරීම හෝනවන රෝග සඳහා ඒ වගේම හෘද රෝග වක්ගඩු රෝග ආදී සියලුම රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැහිලා අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න ගාසා තීරයේ හමාස් සටන් කමෙන්ට එරෙහිව සිදුකරන යුද්ධයේදී පලස්තීනුවන්ට එරෙහි ජනඝාතන ක්‍රියාවන් වළක්වන ලෙසත් සිවිල් වැසියන්ට උපකාර කිරීමට පියවර ගන්නා ලෙසත් ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළා. ඒ ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව හදිසි ක්‍රියාමාර්ග පනවන ලෙසට දකුණු අප්‍රිකාව එම අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින්. එම තීන්දුව සඳහා ප්‍රශංසාව පළ කළ දකුණු අප්‍රිකාව පවසන්නේ එම තීන්දුව නීති ආධිපත්‍ය සඳහා ලැබුණු තීරණාත්මක ජයග්‍රහණයක් බවයි. දකුණු අප්‍රිකාවේ චෝදනා අසත්‍ය සහ අතිශයින්ම විකෘති ලෙස සැකසුවේ බවයි මේ අතර ඊශ්‍රායලයේ පවසා ඇත්තේ. කෙසේ වෙතත් සිවිල් වැසියන්ට සිදුවන අනතුර වළක්වා ගැනීමට උපරිම උත්සාහය ගන්නා බව ඊශ්‍රායලයේ පවසා තිබෙනවා. Net News. Net News නිමාව. මිලඟ Net News 10වල් 12ට වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.